සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයම වෙනස් කරන්න බලගතු එකම එක සුචය ඒ ඔබේ හදවත අයිබෝන් දෙකන්නේ නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සම්ප්‍රදාය මුලින්ම සිරස්තල කමරපිටිය හටගත් ගින්න පිළිබඳව පරීක්ෂණ සඳහා රස පරීක්ෂක සහාය ලබා ගැනීමට පියවර ප්‍රතිපත්ති සැකසීමේ පාර්ලිමේන්තුවේ වගකීම නිසි පරිදි ඉටු නොවන බව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි සාක් විදේශ අමාත්‍යවරු නවදිල්ලි නුවරදී සාකච්ඡාවට මුලින්ම දේශීය පුවත් කමරපිටිය නගරයේ අද දවල් හටගත් ගින්නෙන් වෙළඳ සැල් අටක් සම්පූර්ණයෙන් විනාශ වූ බව මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී බීපීබී ආයුපාල මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බවයි. අද දවල් 12ට පමණ කඹුරුපිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල ගින්න හටගත්තා. පිරවුම්හලට ඉන්ධන රැගෙන බවුසරයක හටගත් ගින්න පසුව පැතිර ගිය බව සිද්ධා සිඳුටුවන් පවසනවා. මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී බීපීබී ආයුපාල මහතා පැවසුවේ බෞසරේ යාන්ත්‍රික දෝෂයකින් හෝ ඉන්ධන පිරවුම්හලට පැමිණි වෙනත් රටයකින් නිකුත් වූ ගිනි පුපුරක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇතැයි අනුමාන කරන බවයි. නමුත් තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ඔහු ප්‍රකාශ කළා. ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ ගින්නට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි. පිරවුම්හලේ ඉන්ධන පොම්ප කරමින් තිබූ බෞසරේ ගින්න හට ගැනීමත් සමග එහි රියදුරු වහා එය පිරවුම්හලින් ඉවතට ධාවනය කර ඇති බව සිද්ධිය සින්දුටුවන් ප්‍රකාශ කළා. ඉනිදැල්ලා දැන් බෞසරේ ඉස්සරහ රෝදෙන් යන්තම් දැක්කා. දැක්කනවත් එක්කම එහෙමම වලට ගියා ගිනිදැල්ලා. යනවත් එක්කම ඩ්‍රයිවර් මහත්තයා බෞසරේට පැනලා බෞසරේ පස්සර ගත්තා. බෞසරේ පස්සර ගන්නකොටම මේ බබා හිටිය තෙල් ටික සේරම උඩ දැන් වලට වැන්නේ නැහනේ හෝස් එකෙන් පැන්න. මේක සේරගම යන්න ගත්ත තෙල්. එහෙමම මේ වුණා ඊට පස්සේ අපි හිටිනා ඊට පස්සේ අපි දිව්වා. මම මේ තෙල් තෙල් ගා හිටියේ මේ පොම්පේ. ඊට පස්සේ බෞසරේ මේ තෙල් බානවා. ඊට පස්සේ එතනින් මම බයික් එක ගහගෙන කොට මේ එක හැට අතනින් ගින්දර ආවා. ගින්දර හැටියේ බෞසරේ ගන්නවත් එක්ක මම එහෙම අරයට දිව්වා. බෞසරේන් විසර කිය තෙල් හේතුවෙන් ගින්න අවට ප්‍රදේශයට පැතිර ගියා. කඹුරුපිටිය නගරයේ සිටි පිරිස් මැදිහත්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් දරුව අතර අනතුරුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවද පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තා. කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ඇති බෞසරය ඊට ප්‍රමාණවත් නොවු බැවින් මාතර සහ ගාල්ල මහනගර සභා ගින්නවීම් ඒකකවල සහයද ලබා ගැනීමට සිදු වුණා. පොලිසිය පැවසුවේ අනතුරුව හමුදා සමාජිකින්ද සහායට පැමිණි බැවින් ගින්න පැතිර යාම වළක්වා තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවයි. කෙසේ වෙතත් ගින්නෙන් වෙළඳ සැල් 8ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් වෙළඳ සැල් 7කට පමණ අලාභහානි සිදු ඇති බව මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා. පොලිසිය සහ අපේ ත්‍රිවිධ හමුදාව මේ පිළිබඳ විශේෂයෙන්ම අවශ්‍ය සියලුම පියවරවල් ගත්තා. විශාල විනාශයක් කඹුරුපිටියට සිදු වෙන තිබිච්ච විශාල විනාශයක් දැනට මැඩපවත්වලා තියෙනවා. නමුත් කඩ වෙළඳ සැල් රාශියකට හානි පැමිණලා තියෙනවා. තවම ගණනය කළා නැහැ. නමුත් දැනට සම්පූර්ණයෙන්ම මේ අතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන සිරිබද්දන මහතා පැවසුවේ ගින්නත් සමග බිඳ වැටුණු ජල සහ විදුලිය සැපයුම් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි. ගින්නෙන් සිදු වූ හානි නිශ්චිතව ගණනය කිරීමෙන් අනතුරුව වඳි ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයම වෙනස් කරන්න බලගතු එකම එක සුචය ඒ ඔබේ හදවත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු අද පොලිස් බහරයට ගැනුණා.
ඒ අධිකරණ නියෝගයේ නොතකා තවදුරටත් සත්‍යාග්‍රහයේ නිරත වීම හේතුවෙන් තමන් බෙලිහුල්ලොය පරිශ්‍රයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා සබර්ගමෝ විශ්වවිද්‍යාලයේ බුත්තල ව්‍යවහාර විද්‍යාපීඨ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාසයකට ආසන්න කාලයක් මේ සත්‍යාග්‍රහයේ නිරත වුණා එම සිසුන් ඉවත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ සත්‍යාග්‍රහය කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් පොලිසිය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඒ අනුව පොලිසිය සත්‍යාග්‍රහය නිරත වූ පිරිස විසිරුවා හැරීමට අද පියවර ගත්තා එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක් කොළඹ ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පරිස්පති නිමල් මැදිවක මහතා පවසුවේ මෙහිදී අතනඟුවට ගත් සිසුන් තිදෙනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා හෙට නැත්නම් අනිද්දා මේ දවස් ඉදිරි දවස් දෙක ඇතුළත නැවත අකණ්ඩ සත්‍යාග්‍රහ අපි කියලා පටන් ගන්නෙ නැවත අකණ්ඩ සත්‍යාග්‍රහ පටන් ගන්නවා පොලිසියට අපි අවධාරණය කරන පුළුවන් නම් නවත්තන්න කියලා ආණ්ඩුවට අවධාරණය කරන පුළුවන් නම් නවත්තන්න නවත්තලා බලමු ඒක නවත්තන්න හැදුවොත් එimhe ඉදිරි කාල පරිච්ඡේද තුළ අනෙක් විශ්වවිද්‍යාල සටන වලට කැඳවුණු විශ්වවිද්‍යාල නෙමෙයි තවදුරටත් ගහන්න ලෑස්තුනොත් අත්තරංගුර ගන්න ලෑස්තුනොත් එimhe අපි මෙතනින් අතර වෙන්නේ කම්කරු දෙනුවත් කරමින් තියෙන්නේ වෘත්ති සමිති දෙනුවත් කරමින් ඉන්නේ මුළු රටේ ජනතාවම කම්කරු ව්‍යාපාරේ වෘත්ති සමිති ඒ ඔක්කොම මේ අරගලයට කැඳවුණා රටේ ප්‍රතිපත්ති සැකසීම පාර්ලිමේන්තුවේ වගකීම වුවත් එය සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා සම්මන්ත්‍රණය පැවැත්ුණේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් It is unfortunate මාදන්නා පරිදි පසුගිය දශක දෙක තුන තුළදී පාර්ලිමේන්තුව කිසිදු ප්‍රතිපත්තියක් සම්මත කරලා නැහැ. මේක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා වෙලා තියෙන්නේ උසාවි මගින් නීති හා රෙගුලාසි සකස් කරගන්න මහා ජනතාව පෙළඹෙන එකයි. ප්‍රතිපත්ති සකස් කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන පළමු කාර්යය. දෙවැන්න තමයි ජාතික නීති සකස් කිරීම. පාර්ලිමේන්තුව කිසියම් නීතියක් සකස් කරලා තියෙනවද? නැහැ. නමුත් පාර්ලිමේන්තුව නීති සම්මත කරනවා. පාර්ලිමේන්තුවේ කාර්යය නීති සම්මත කිරීම නෙවෙයි. එයට පැවරෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීමයි. අයවැය පිළිබඳ ගත්තහම අපි සති 5-6ක් විවාද කරනවා. කොච්චර විවාද කළත් ඉදිරිපත් වුණු අයවැයට කිසිදු සංශෝධනයක් සිදුවන්නේ නැහැ. මේ අයවැය විවාදය මහජන නියෝජිතයන්ගේ පමණක් නොවේ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මෙන්ම ජනමාධ්‍ය කරුවන්ගේද කාලය විනාශ කිරීමක්. මේ අයවැය විවාදයෙන් කිසිදු අරමුණක් ඉටුවන්නේ නැහැ. ඇත්තටම රටට ලැබෙන දෙයක් නැහැ. කැබිතිගොල්ලෑව අභිමානපුරදී පසුගියදා බස් රථයකට එල්ල වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. පුද්ගලයන් 16 දෙනෙකුට මරු කැඳවමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙසේ ක්ලේමෝ ප්‍රහාරයකට ලක් වුණේ පසුගිය පස්වනදා රාත්‍රියේ. ක්ලේමෝ ප්‍රහාරයෙන් මිය ගිය කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් ගුණසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණේ කටුගස්තොට කුළුගම්මනේ ප්‍රදේශයේදී. අනුරාධපුරයේ පදිංචිව සිටි 36 හැවිරිදී ලුවන් චමින්ද මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ අනුරාධපුරයේදී සිදු වුණා. පදවියේ පදිංචිව සිටි පීඑච් නිහල් මහතාගේ අවසන් කටයුතු සිදු වූයේ පදවියේ ප්‍රදේශයේදී. ක්ලේමෝ ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රියන්ත දීගල විතාන මහතාගේ අවසන් කටයුතුද පදවියේදී සිදු කෙරුණා. 19 හැවිරිදී අනුරාධා ශ්‍යාමලී සහ 21 හැවිරිදී වසන්ති ශ්‍රීමාලිගේ අවසන් කටයුතු සිදු වුණේ පදවියේ බුද්ධංගල පරාක්‍රමපුර ප්‍රදේශයේදී. 24 හැවිරිදී චමින්ද කුමාර් රණසිංහ මහතාගේ අවසන් කටයුතු අද පදවියේදී සිදු වුණා. සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයම වෙනස් කරන්න බලගතු එකම එක සුචය ඒ ඔබේ හදවත